සමුදය සහ නිරෝධ මාර්ග තුන පිළිබඳ භාවනාව පිළිබඳ කියන්නට තියෙනවා. මේ විදර්ශනාවෙන් ගන්නට චතුරාර්ය සත්‍යෙම පුළුවන්කමක් නැහැ. විදර්ශනා කරන්න පුළුවන් වෙන්නේ චතුරාර්ය සත්‍යෙ දෙකක්. ඒ දුකයි සමුදය විතර. මොකද නිවන විදර්ශනා කරන්න බැහැ, නිවන නොවි විදර්ශනා කරන්න බැහැ. ඒ අනිත්‍ය දේවල් නොවන නිසා. भावनाने නිවන සාන්තයි නිවන ප්‍රණීතයි නිවන මාගේ සාන්තයි නිවන මාගේ ප්‍රණීතයි කියලා ඒ ආනිසංස වඩන ආනිසංස වෙන්නේ කරන එක තමයි ඒ ත්‍රිවදේ සහ මාර්ගයේ තිබෙන තියෙන භාවනා ක්‍රමය. මුල්ම දුක්ඛ සත්‍යෙදී එහෙලී කළා ජාති දුක්ඛ ආදි වශයෙන් උපදීන දුකයි ජඩින දුකයි මේ කියන පාඩමයි. එදෙදී ජාති සංජාති ආදි වශයෙන් වලින් කියුවා. ජාති කියන්නේ අංග සම්පූර්ණ නොවීම. සංජාති කියන්නේ අංග සම්පූර්ණව ඉදීමද. ඔක්කන්ති කියන්නේ විතරයක හෝ මාංශක හෝ බැස ගැනීම. අභිලිබ්බන්ති කියන්නේ සංසේව ලෝපාතික වශයෙන් කර්මාන් රූප අර ඉදීම. ඉතින් මෙන්න මේ කෙළු උපදින හැටි. ඊළඟට කියනවා උපදින්න කොට වෙන දේ. උපදින කොට වෙන්නේ මේකයි. සන්දාන පාතු බව. රූප, වේදනා, සංඥා සංකාර විඥාන කියන ස්කන්ධ පහ පහල ස්කන්ධ පහ පහල දැන් මනුස්ස ලෝකේ ඉන්න නිසා අපි මිනිස්සු යෙක් ඉපදෙන හැටි දන්නවා. පව කුසක ඉඳලා දරුවේ මෙලොවට ඉන්නවා. ඉතින් මේ දරුවාට පංචස්කන්ධය පහල වුණේ එළියට එනකොට දෙන්න කලින්. ඊට කලින් ඒ කියන්නේ මෞඛ්‍යයේ එකතු වීම නිසා තිබුණා කල රූපය. ඒ කල රූපයේ තියෙන රූප ස්කන්ධය කියන එකට සසර ගමන් කරන සත්‍යයේ ඇතුළු වුණා. සුත වෙච්ච කෙනේ කේශයෙන් වන්න ප්‍රතිසන්දි ගත්තා. ඒතර දැන් කල රූපේ රූපයක් විතරක් වුණේ නැහැ. දැන් සත්‍යයෙන් බවට පත් වුණා නාම රූප දෙකක් තියෙන නිසා. රූපේ විතරයි ඇවිල්ලා තිබුණේ. සුසු අවස්ථාවේ නාමය ඇවිල්ලා ඇතුළට වැස ගත්තා. දැන් ඒ කලවේ ඇතුළේ තියෙන විඤ්ඤාණය තද අම්මා මවකු සැතුළු තවත් ජීවියෙක් ඉන්නේ දෙන්නේ අම්මයි දරුවා. තද මේ දරුවා කුංචි තමයි. නමුත් එයා ජීවය තියෙනවා. ඒක පැහැදිලිනේ. තද ඒ නාමයක් කියලා තියෙන වෙන මේවා. වේදීම, හඳුනා ගැනීම, චේතනා පහළ වීම සහ සිත. වේදනා, සංඥා, සංකාර, විඤ්ඤාණ. ඒ නිදීගෙන මේ කොටස් හතරයි අරූපය වියද? පහත්ය. එහෙනම් අත අන්න කියවා පංචස්කන්ධයම පහළ ගුණ. එතන ඉන්ද්‍රියයන් පරිපාක ආයතන කොටලා ආයතන ලැබීම. ආයතන ලැබීම මේ මිනිස්යන්ට තිරසන් සත්වන සිද්ධ වෙන ටිකෙන් ටික. ස්කන්ධ පහ තියෙනවා. ඒ ටිකට මේක වැඩෙන්න සතිය සත දෙක වශයෙන් මේක වැඩෙනවා. මුලින් මස් පිටක් බවට තියෙනවා. ඒ මස් ඇදල්ලෙන් කොටස් පහක් එළියට එනවා. අත් දෙකයි ඔළුවයි කකුල් දෙකයි. එතන ඒකේ පත්වල පොල්ල ඉන්නේ නියමොත් මතු වෙන්නේ. ඇඟිලි මතු වෙන්නේ. ඔළුවේ කෙස් එනවා, ඊට පස්සේ ඇහැ මතු වෙනවා, නහය මතු වෙනවා, කන් දෙක මතු වෙනවා, කට මතු වෙනවා. ඔන්නෝම තමයි ආයතනය 15. එහෙනම් ඇස ලැබෙනවා, කන ලැබෙනවා, නහය, දිව, කය වෙනවා, මුළු කයම සහ මනස කොම තිදේ තියෙනවා. ඒත් මේ හැය තමයි ආයතන 6 15 වෙන්නේ. දැන් මේක අයම් උච්චදි වික්‍රේ ජාති. ජාති කියන්නේ විතර විස්තර කරලා තියෙන ජාති දුකක් බව කියලා දීලා නැහැ. ඒක තේරු ගන්න අපි. ජාතිය ඉපදීම සිදු වෙන ක්‍රමය. දැන් ඉපදුනා බවට පත් වෙනවා පංචස්කන්ධයක් තියෙනවා නම් ආයතන හයක් තියෙනවා. ඒත් අපිට දැන් මේ පහයි ඒ හයයි තියෙනවා. මොන පහයිද? ස්කන්ධ පහයි. හයයි ආයතන හයයි. සමහර වෙලාවට ඒක ඒකේ අඩු වෙන්න පුළුවන්. ඇස් නැති වෙන්න පුළුවන්, කන් නැති වෙන්න පුළුවන්. නමුත් ඒක සම්බන්ධ කීක තියෙනවා. ඒක සම්බන්ධ ආශාව තියෙනවා. ඇස් නොදරනාට රූප දැකීමේ ආශාව
ඒ මරණය දක්වා යන දුක් රටාවේ ඊළඟ දුක තමයි ජාතියෙන් පස්සම ජරාව. උපන් දාපටන් ජරාව. ජරාව වෙනවා කියන්නේ වයසට යාම සලෙන් සලේ මොහොතින් මොහොත මෙයා ලාංකන මරණය. සත්‍ය. දැන් අපි කවුරුත් එනවා. දැන් අපි පොදු දේනම් දවසකද මේ මොහොතින් මොහොත අපි ලඟ වෙන්නේ මරණයට වගේම ජරාවට. ජරා මරණ ලඟ වෙනවා. ජරාව කියල කියන්නේ ඒ ඒ සත්‍යයන්ගේ කියනවා කණ්ඩිච්ඡන් පාලිච්ඡන් වලිච්ඡතතා. තත් කැඩීම, හැම රැලි වැටීම, කෙස් ඉදීම, කුදු ගැනීම, ඉන්ද්‍රියානම් පරිපාක ඉඳුරන් මෝකුරා යන, ඇස් මෝකුරා යන, කන් නැසීලා, දිව රස දැනීම කියන ඒ ඔක්කොම මෝකුරා යන යාස් ප්‍රතිපල. ඇස් එක ඔබෙනියාම කියන මෝකුරා ගිලගෙන අතල් පේන්නේම නෑ ඒවා පාවිච්චි වෙලා වැඩිලා අන්තිර නොපෙනියා. කන් දෙකත් එහෙම. इंद्रिया දුකයි කැමතිද කැමති නැහැ එහෙනම් කැමති නැතුව වෙන මේ ජරාව දුකයි ජරාව දුකයි කියන්නේ තමන් කැමති වූ රූප ශබ්ද ගන්ධ රස පහස ඒ කැමති විදිහට නිවින්න පුළුවන් හැම නැහැ තමන්ට තමන්ගේ වැඩ ටිකවත් ඕනිදේ කරගන්න බැරි වෙනවා තරුණ කාලේ මේ දුක නැහැ ඒ තරුණ බලයේ දිවිහීම තමයි ජරාවේ ලක්ෂණය යොබ්බනේ පිළියම් යෝන් බව නැති වෙනවා ඒ දුකේ සියලුම දෙනා යෝන් බවට කැමති. යොබ්බරේට කැමති. වයසට ගියා තරුණ කාලය ගැන ඉතින් සතුටු. එහෙම නැත්නම් දැන් අද වයසට ගියා තරුණ කාලය ගැන ඉතින් ලොකු සතුටක් හිතේ අපි ඒ කාලේ වෙන දෙයක්මයි හිතේ කියලා තමයි හිතනවා. දැන් මේ වුණාට ඒ කල් එමයි කියේ. ඒතකොට ඒක යොබ්බනේ ආසනසාවේ ඉඳලා කොට සතුටු. तब यौन काले जरा जीविते वासना नाम तवत काले ने क्या कहते हैं मानसिक वर कायिक वर वासना नाम तवत काले यौन काले ये वर तरुण काले और दो दहाड़े ना अंतरिक्ष दर काम तीनों में नहीं काम दहाई दिन काले क्या कहते हैं ना यदि तवत तुम्हें जाने के पहले तक सारा तो नहीं कर ऐसा बड़ा क्या कहते हैं मदेगा बड़े ध्यान बुलों ऐसा लाभिक रहता है ना वो हमें हम काले එවගේම අපායට යන ගුණාක් වැඩ කරගන්න ලේසිම කාලය තමයි යෝග කාලය. ඇයි? ඉන්ද්‍රිය මොදල තියෙන නිසා ඉල්ලුම වැඩි. තදෙම ඒ තරමට වැඩි වෙනවා. ඉතින් ඒක මේ ලෝකෙදී ඇහැරලා බලුවම පේනවා තරුණ තරුණියන් කොයිතරම් අපායට යන විදිහට වැඩ කරනවා කියලා. කොට සිද්දලා විසල් බලන්න දැන් ලෝකෙ මේ අපායට කියන. ධර්මයේ වදන් නිසා, වින්දනයේ අවුච නිසා එක එක පැත්තක් නෙවෙයි, තව පැත්තක් යනවා. සුරාපානයෙන් වැඩකරන්නේ ඒ තාපයෙන් කාමීචාචරයෙන්ම සරුවට ඒක හිතන්නේවත් නැහැ කොහොමද යන්නේ ඒ විදිහට යනවා දැන් ලයිට් මේ උපක්‍රම පාවිච්චි කරගෙන වර්තමාන ජාති දෙයට ලැජ්ජබයි කරගෙනුණා දැන් ඒවත් නැහැ ඒවටත් තම හදා ගන්නවා විවාහ වෙන්න ඕන ඒකටත් තම හදා ගන්න ඒක පිටු වැඩ කරගෙන යනවා ඒකටත් හානියක් නැතුව විවාහ වෙන්න පුළුවන් ඒක මෙහා ඉදගෙන සම්බන්ධතාව බොහෝමයක් පවත්නවා අයතාවෙදී. එතකොට යෝපණයේ මිහින්දී අපහාය. හරි යෝපණයේ හදාගන්න ඕන ඉවසීමේ ධර්මානුකූල ධර්මෙ ලඟම තේසීනා සැපෙන්නේ නැහැ. ඒකම හේතුව දරගෙන තියෙන නිසා දුක්කොමේ ආශාවල් දික වෙන්නේ, පරදද පිළෙන්නේ, දුරාචාරයේ තියන්නේ ධර්මයේ නිසා. ධර්මයේ තියෙනවා නම් සතර පාපිය දකින්නවා නම් කිසි දවසක කොච්චර වුණාද කියලා කොච්චර සත්‍යය තිබුණා කොයිතරම් ඉඳ තිබුණා වරද ලැබෙන්නේ නෑ ඉතින් නෑ එහෙනම් යොබ්බනේ හොඳයි ඒ යොබ්බනේ නැතිවම තමයි ජරාව කියන්නේ එහෙනම් ජරාව යන යොබ්බනේ කෙලවර යොවුන් බලේ කෙලවර වීමයි එහෙනම් කෙලවර වෙනකොට තමන් ආසාවෙන් බලවතු කොණ්ඩේ තමන් නොකමැත්තෙන් යන්න ගන්නවා ඔය කියන්නේ ගැලවිලා යනවා ගැලවි ගැලවි යනවා ටික පිටේ ඉඳ ගැලවෙනවා ගැලවෙනකොට සතුටු නෑ තමන් කළු පාටට තියාගෙන කොණ්ඩේ සුදු පාට වෙනවා මුලින් මුලින් ටිකටික සුදු වෙනවා පස්සේ ඔක්කොම සුදු වෙලා තේරෙනවා නේද දැන් මුලින් ටිකටික සුදු වෙනකොට නම් පොඩ්ඩක් පාඩ කරලා හරි වහන්න බලනවා
පස්සේ ඔක්කොම දුවගෙන ගත්තා මේක මම කවදාවත් බලන්න. අතට දුරු